මැදවච්චය පුරුවරයේ පවත්වන මේ ඓතිහාසික ජන රැලියට එකතු වන්න ලැබීම ගැන මම බෙහෙවින් සතුට වෙනවා. කාලයක් පුරාවටම අපේ බලාපොරොත්තු වුණේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය කරන්න. විශේෂයෙන්ම මම මතක් කරන්න කැමතියි මේ දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ටාස හතක් තියෙනවා. එන්න එන්නම අපිත් එක්ක මහා දැවැන්ත ජන රැල්ලක් එකතු වෙනවා. මම අවංකව විශ්වාස කරනවා අනුරාධපුර දිස්ත්‍රික්කයේ මෙදාපාර අපි මැදවච්චියක් දිනනවා. මැදවච්චිය විතරක් නෙමෙයි අනුරාධපුර නැගෙනහිර, අනුරාධපුර බටහිර, කලාවැව, මිහින්තලේ, කැකිරාව, හොරෝපතාන මේ හැම ආසනයක්ම අපි ජයග්‍රහණය කරනවා. ඒ ජයග්‍රහණයත් සමග මං ඔබ සිරු දෙනාටම පොරොන්දුවක් වෙනවා. අනුරාධපුර දිස්ත්‍රික්කයේ ආසන හතම පළාත් පාලන කොට්ටාස 19ම ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශ 22ම තුලාන 694ම තුලාන 694 තිබෙන ගම් නියම් ගම් නගර 2003ම ජීවත් වෙන සියලුම දෙනා ජාති ආගම් කුලමල පන්ති පක්ෂ ඒ කිසිම බෙහෙදයකින් තොරව ඔබව අපි රැකගන්නවා, ආරක්ෂා කරනවා, දියුණු කරනවා, ඔබගේ ජන ජීවිතය සුරක්ෂා කරනවා. අනුරාධපුර දිස්ත්‍රික්කය සංවර්ධනයේ සුරපුරයක් බවට පත් කරනවාමයි කියන එක මං තමුන්නාන්සලට කියන්න කැමතියි. විශේෂයෙන්ම මම කියන්න කැමති ඉටි හැටියේම රටට බරක් හැටියට හඳුන්වපු රාජ්‍ය සේවය ගැන ජනාධිපති ඇතුළු රජය කිමුල් කඳුළු හෙලනවා. මොනෝද එයයි කිව්වේ? රාජ්‍ය සේවෙන් වැඩක් නැහැ. රාජ්‍ය සේවය රටට බරක්, රටට පාඩුවක්. මම ඔබට කියන්න කැමති අද මේ ක්‍රියාත්මක වෙන බොරු පොරොන්දු දේශපාලනයට ඔබ රැවටෙන්න එපා. රාජ්‍ය සේවයේ නිරත වී සිටින සියලුම දෙනාට කියන්න කැමති ලබන ජනවාරි ඉඳලා 24%කින් පරිවැඩි කරනවා. ඒ වගේම ජීවන වියදම් දීමනාව 17,800ක් පමණ වෙනවා. දැන් ඒක 25,000 කරනවා. ඒ වගේම රාජ්‍ය සේවයේ අවම වැටුප 57,500ක් බවට අපි පත් කරනවා. ඒ විතරක් නෙමෙයි, රාජ්‍ය සේවෙත් මධ්‍යම පන්තියෙත් අද මේ ආණ්ඩුවේ බදු මර උගුලට යට වෙලා තිබෙනවා. අපි මේ වර්තමානයේ ක්‍රියාත්මක වෙන 6%-36% දක්වා බදු සූත්‍රය 1%-24% දක්වා පහළ හෙලන්නට අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ඒ විතරක් නෙමෙයි, මේ රටේ වැඩිහිටි ජනතාවට එයගේ ඉතිරි කිරීමේ ගිණුම් වලට ලබා දුන්නු පොලි ප්‍රතිශතය මේ අඬුව කපලා දමලා තිබෙනවා. වැඩිහිටි ප්‍රජාවට ඒ ඉතිරි කිරීමේ ගිණුමට වෙනදා මෙන් ලැබුණු 15%ක ඉතිරි කිරීමේ පොලිය ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. විශ්‍රාමික ශේෂ්ත්‍රයේ විශ්‍රාම වැටුප් විෂමතාවයන් රසක් තිබෙනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ආපු හැටියම කරේ විශ්‍රාම වැටුප් වරම් කප්පාදු කිරීම. නැවතත් වරක් විශ්‍රාමික ප්‍රජාව වෙනුවෙන් ඒ කළ යුතු යුතුකම, ඒ විෂමතාවයට අපි අනිවාර්ය විසඳුම් ලබා දෙනවයි කියන එක
මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්න කැමති. අනුරාධපුර දිස්ත්‍රික්කය ගොවිතැනේ නියැලෙන ජනතාව අතිමහත් බහුතරයක් ජීවත් වන දිස්ත්‍රික්කයක්. ආස්කු ප්‍රහාරය නිසා, කොරෝනා කෝවිඩ් නිසා, රට බංකොලොත් වීම නිසා, කාබනික පෝරවංචාව නිසා, නැනෝ පෝරවංචාව නිසා ඔබගේ පොහොර අයිතිය නැතිවීම තුළ විශාල අගතියකට පත්වුණු ජන කොට්ටාසයක් අපේ ගොවි ජනතාව. කිලෝ 50 පොහොර මිටිය රුපියල් 5000ට අනිවාර්යයෙන්ම ලබා දෙන්නට අපි කටයුතු කරනවා. එම සහන ක්‍රමය කළුකඩ වෙළඳුන්ගේ ග්‍රහණයට ලක් නොවි හැම ගොවියෙකුට මේ සහනය ලැබෙන ආකාරයට අපි ක්‍රියාත්මක කරනවා. ඒ වගේම කෘමිනාශක වල්නාශක ගොවි ජනතාවට දරාගත හැකි මිලකට ලබා ගැනීමට අපි අවස්ථාව සලසල දෙනවා. QR කෝඩ් එක හරහා ගොවි ජනතාවට, ධීවර ජනතාවට, ත්‍රිරෝද රථ රියදුරන්ට, පාසල් බස් සේවයේ නිරත වෙන අයට, ශක්ති සහල් මෝල් හිමියන්ට ඉන්ධන සහන ආධාරයක් ලබා දෙන්නට අපි අනිවාර්යයෙන්ම කටයුතු කරනවා. ගොවියාගේ නිෂ්පාදනයට සහතික මිලක් අපි ලබා දෙනවා. අද බලන්න ගොවියට නාඩුවලට, සම්බවලට, කීරි සම්බවලට, කැකුළුවලට ලැබෙන මිල මොකක්ද? පාරිභෝගික ප්‍රජාවට කීරි සම්බ, සම්බ, කැකුළු, නාඩු විකුණන්න කීයටද? ගොවියට දෙන්නේ ඉතාමත්ම අසාධාරණ මිලක්. මේ රටේ මෝල් මාෆියාව ගොවි ජනතාව යටපත් කරගෙන සිටිනවා. මම ඔබට කියන්න කැමති, සැප්තැම්බර් 21 වෙනිදාට සහල් මෝල් මහා පරිමාණයේ මාෆියාව යටපත් කරලා ගොවි ජනතාව රජ කරවනවායි කියන එක මම ඔබට ප්‍රකාශ කරනවා. අනිවාර්යෙන්ම දුකෙන් පෙළෙන ගොවි ජනතාව මුහුණ දෙන වගානාය ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් ලබා දෙනවා. වගානාය අපි කපා හරිනවා. මගෙන් අහනවා, මේවා ඔක්කොම කරන්න පුළුවන්ද කියලා. මං අහන්න කැමති වර්තමාන ජනාධිපතිතුමාගෙනුයි රජේනුයි, කොහොමද ඔබ කිසිම ඇපයක් නොමැතිව කෝටිපතියන්ට ලබා දුන්නු ණය මුදල් අද කපා හැරලා තියෙන්නේ? ධන කුවේරින්ගේ, කෝටි ප්‍රකෝටිපතියන්ගේ ණය කපා හරින්න පුළුවන්. එතකොට මහ පොළොවට පය ගහලා ජීවත් වන ගොවි ජනතාවගේ ඒ ණය කපා හරින්න බෑ. ඒ මොකද මේ රජයත් ඇත්ත වශයෙන්ම හැම විකල්ප දේශපාලන බලවේගයක්. ඒ අය හිතන්නේ ගොවි ජනතාව රටට බරක් හැටියට. ඒ නිසා මතක තබා ගන්න, ගොවි ජන කේන්ද්‍ර මධ්‍යස්ථාන පුච්චපු අයට ගොවිතැන ශක්තිමත් කරන්නට බැහැ. අපි ඔබට සුහුරු ගොවිතැන හඳුන්වා දෙනවා, නව තාක්ෂණය හඳුන්වා දෙනවා. අනිවාර්යෙන්ම මේ රටේ ගොවි ජනතාව අපනයන වෙළඳ පොළත් කේන්ද්‍රීයව තමන්ගේ නිෂ්පාදන යවාගත හැකි තැනකට අපි දියුණු කරනවා, අපි ශක්තිමත් කරනවා. ඩිජිටල් ප්ලැට්ෆෝම් ක්‍රමය හරහා ගොවි ජනතාවගේ වගා රටාව නවීකරණයට ලක් කරනවා.